මේ රත්නපුර මා සමන්දේ වාලය සමන්දේවි අඩවිය තුල පිහිටා ඇති මෙම පූජනීය දෙවොල ශ්‍රී ලක දතිමතුන්ගේ පූජෝපහාරයන්ට නොඅඩුව ලක්ුණු තවත් පූජනීය ස්ථානයක් මෙරට සංස්කෘතික දායාදයන්ගෙන් සබරගමු සාම්ප්‍රදායික නැටුම් වලට හිමිවන්නේ මුල් තැන සබරගමු සාම්ප්‍රදායික නැටුම් ඇතුළත් මඩු ශාන්ති කර්ම උත්සවයක් පසුගිය දා රත්නපුර මහ සමන් දේවාල භූමියේදී පැවැත්තුණා මඩු ශාන්ති කර්මය සබරගමු නාට්‍ය සම්ප්‍රදාය හා සම්බන්ධ ශාන්ති කර්ම රාශියකින් එකක් ගම්මඩු ශාන්ති කර්ම වලදී පත්තිනි දෙවියන් ඇදහිම පිළිමිව වෙනවා මඩුශාන්ති කර්මයක අවසානයේදී ගිනි පෑගීම සිදු වෙනවා. මිල් අඟුරු ලබා ගැනීමට සුදුසු මිල් ගසක් තෝරා පවිත්‍ර කොට ගසට අධිපති වෘක්ෂ දේවතාවුන් ඇතනම් ඉවත් වන ලෙස කපු ඇදුරා විසින් යාතිකා කරනවා. ඒ විසි වාදන සහිත පෙරහරකින් මෙම මිල් ගසේ කොටස් ගෙනෙනු ලබනවා. තෙල් මිණටීම ගම්මඩුශාන්ති කර්මයේ ඉතා අලංකාර නැටුම් මංගයක්. දෙවියන් සඳහා සැරසු මල් යහන්වල පහන් දල්වා බුලත් පඳුරු කිරිගොටු තබා දෙවියන්ට ආරාධනා කිරීම සිදුවන්නේ මෙහිදී අඩුදින රාත්‍රී ආහාර ගැනීමෙන් පසු සියලුම ඇඳුරන් විසින් નિયમિત ඇඳුම් මැඳීමෙන් පසුව දේව ආභරණ වඩා හිඳුවා තිබෙන රිට්ටාගේ වෙත ගොස් තේවා පවත්වා දේව ස්තෝත්‍ර ගායනා කොට එම දේව ආභරණ පත්තිනි තොරණේ තැන්පත් කිරීම සිදු කෙරෙනවා මේ හඳුන්වන්නේ හඟල ඇඳීම සහ දෙවියන් වැඩමවීම යනුවෙන් තොරන්වල පහන් දල්වා පංචෝපහාර දක්වනවා මහීකාන්තා පත්තිනි විෂ්ණු සුමන සමන් කතරගම නාත සතරවරම් දෙවිවරුන්ගේ උපත්තා ගුණ ගායනා කොට වෙන්වෙන් වශයෙන් කුරුළු තබා දේවාරදනාවන් සිදු කරනවා සපරගමුවේ මගුල් බෙර වාදන දවුල් බෙරෙන් සිදු කෙරෙන්න. වැඩම කළ දෙවි දේවතාවුන් පිනවීමට හා පද මතක් කර ගැනීමටත් මෙම මගුල් බෙර වාදනය සිදු කෙරෙනවා. මඩු ශාන්තිය කවදා කවුරුන් උදෙසා සිදු වූවක් ද යන්න විස්තර ඇතුළත් ගායනා තොරන් දැක්වීමට ඇතුළත් වෙනවා. එයින් සෙත සලසාගත් ආකාරය සිහිපත් කර තොරණ නිරාවරණය කෙරෙනවා. යහන් දැකීම හා ආවැන්දුම යහනට වැඩම කළ දෙවියන්ට කරන උත්තමාචාරයක්.
වාක්‍ය වාදනය කරමින් තෝල්මුර කවි ගායනා කරමින් සෙත් පතන්නේ මෙන්න මේ ආකාරයටයි. සේරමාන් රජුගේ රෝග මඩු ශාන්ති කර්මයකින් නිවාරණය කළ ආකාරය ඉංගියෙන් පෙන්눔 කරන චමත්කාර නැටුමක් මේ. මේ හැඳින්වෙන්නේ හාතා මඩු පුරය නමින්. දෙවුල් දෙවියන් සමග පැමිණි කුරුම්බර යකුන් උදෙසා කරන පූජාවක් කුරුම්බර තටු පිදීම යනුවෙන් හැඳින්වෙනවා. පන්දම්පාලිය ගායනා සහිත විශේෂ නැටුමක්. කුරුම්බර යකුන් සමග ඇති වූ ගිනිකෙලිය පෙන්වන මෙය පත්තිල් දෙවියන්ගේ බලය පෙන්වන ඉතා අලංකාර නැටුම් අංගයක්. දෙවුල් දෙවියන් මෙරටට පැමිණි අයුරුත් ඔවුන්ට සිදු වූ අතවරක් විදහාපාන හාස්‍යෝත්පාදක නැටුමක් දෙවුල් නැටීම. මේදී බොහෝ සෙත් ශාන්ති කවි කීම විශේෂයක්. මල්පදේ ඉතා අලංකාර නැටුමක්. අලංකාර ගායන රටා සහිත වට්ටම් හා අඩ උද ඇතුළත් මේන් පත්තිනි ශාන්තිය මූර්තිමත් වෙනවා. විශාල මිල්ලාංගුරු වලවටා එක්වන ඇදුරන් පත්තිනි දෙවියන්ගේ තෙදබල විදහා පාන කව් ගායනා කරමින් චමත්කාර නැටුමක් සමග ශෙත් ශාන්ති කොට ගිනිපාගනු ලබනවා.